양주가너무하셔서마음이바빠서안사는සතුටුදායක අවස්ථාවක්. මිනිස් හැරෙන සතුටු විඳින එක අසහ
ප්‍රශ්නය නිවල් කරවල් එවාගේම කඩසාපු එවාගේම කුඩුරු බේතයන් බල බල අපි කතා කර කර ආවා දැනෙන්න නැහැ මහන්සියකුත් නැහැ මේවට අපි මේ අපි දැකපු නැති පංශකට ආවා පංශකට ආවම එතන දැනුණා මේ කෝඩ තියෙන පංශකටත් වඩා ලොකු කොටින කියනවා නම් මම ඉන්න මගේ පංශකටත් වඩා ලොකු පංශකක් මහවිහාරයක් බහතු දැනම 85 සවාවක නිරන් සල්ලා හිටියරි හිටියා. මේකට බලන්නේ නැහැ. මෙතෙන් හරියට වගේ ලොකු පන්සලක් හදලා. ලොකු ශිෂ්‍ය පිරිසක් හදලා. ලොකු නිරන් පිරිසක් හදලා. මොන විශාල ධාර්මික පිරිසක් හදලා. මොන ලස්සන තැනක් හදලා. අද පිටිකල වදිර නායක හම්බුනෝ උන්වහන්සේ වැඩම කරලා පළමු එම්ම කරපු කාර්යයේ තමයි දහම් පාසල ආරම්භ කිරීම මාසික දවස් දෙකකින්. එහි ගුරු මණ්ඩලයේ කැපවීම මත ඒ දහම් පාසල උසස් මට්ටමකට පවත්වා ගැනීමට හැකියාව ලැබුණා උන්වහන්සේගේ අධීක්ෂණය යටතේ. දෙවැනි කාරණය විසාකා නදුරු පාසල ආරම්භ කිරීම තුන්වැන්න 2007 ජනවාරි මාසයේ දෙවැනි අඟහරුවාදා ආරම්භ කරනවා ගරුතර නායක ස්වාමීන් වහන්සේගේ නමින් පිරිවෙන. ඒ පිරිවෙන මධ්‍යම පළාතේ පිරිවෙන් අතර ප්‍රමුඛස්ථානයට පත්වුණු පිරිවෙනක්. ඒ නිසා ඔබ වහන්සේට ලැබුණා මේ නායක පදවිය කර්ම කොටගෙන අධ්‍යාත්මක සහ සමාජ සේවය කරන්න තවත් දීර්ඝායස ලැබේවා කියලා අපේ පූජක වරුන් වශයෙන් සීල ආගම විසින් මාපි ප්‍රාර්ථනා කරනවා. මේ සමාන වේලාවට තමමත් මේ අවස්ථාවට සම්බන්ධ වෙන රජයේ සිටින අපේ දායක පාරකාරී පින්වත් පිරිස නෝන් කරා. එවන් අපේ සමායෝගික මහත්මයා අපිට මේ අවස්ථාවේදී තමත් ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාටම මේ රාජ්‍ය මම පළමු කොටම පුණ්‍යානුමෝදනා කරනවා මේ අවස්ථාවේ රජයේ සිටීම පිළිබඳව. ඉතින් අපි දන්නවා මම පරිසරයේ වෙනස් වී කීපයක් සිද්ධ වුණා. දේශපාලන පරිසරයත් වෙනස් වුණා. පබ්ලි කාර්යයේ සීමාන්තය අපි පුදුමාකාර වෙනස් වීම වලට භාජනය වෙමින් තිබුණේ මොන වතුරටවත් නැතු විදිහේ. ඒ වගේම අටකොටු විනාශ වෙමින් තිබෙච්ච යුගයක්.